පාරමිතා ප්‍රකරණය සංඥාපණය සම්්‍යක් සම්බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය ශ්‍රාවක බෝධියය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නොපැමිණ කිසිවෙකුට සසර දුකින් මිදී නිවනට නොපැමිණිය හැකිය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරියුතු පාරමිතාවන් සම්පූර්ණ නොකොට කිසිවෙකුට බෝධිත්‍රයෙන් එකකටවත් නොපැමිණිය හැකිය. මෙකල ලෝකයේ රහතන් වහන්සේලා ඇද්ද නැද්ද මෙකල රහත් විය හැකිද නොහැකිද යන මේවා අද ලෝකයේ බොහෝ දෙනෙකුන් අතර පවත්නා ප්‍රශ්නයෝය. රහත් වීමේ මඟ දක්වන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවතින තා ලෝකයෙහි රහත් වූ නැතියයිද රහන් විය නොහැකියයිද නොකිය හැකිය. මෙකල පෙරසේ රහතුන් සුලබ නැති බව පමණක් කිව හැකිය. රහත් වූ තමන්ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නොවෙති. දුටුපිට රහත් බව දැනගැනීමට ලකුණක්ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනෙකුන් දුටුවත් හැඳින ගත නොහැකිය. කොළඹට යනු කැමැත්තෙකු කොළඹට වැටී ඇති මඟකට බැස කොළඹ බලා ඒ මඟ ගමන් කොට අවසන් කළ හොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා එදින හේ කොළඹය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන්ම රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කළ හොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අරහත්වයේය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කාලයකදී රහත් බවට නොපැමිණිය හැකිය. එසේ කීම යුක්ති යුක්ත නොවන කතාවකි. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප්‍රතිපත්තියත් කලකට අවලංගු කිරීමකි. රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතමෙක් සක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන්ම රහත් වෙති. ඇතමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමෙන් රහත් වෙති. ඇතමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරේදී රහත් වෙති. ඇතමෙක් පැවිදිව දින ගණනින් රහත් වෙති. ඇතමෙක් මාස ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතමෙක් වර්ෂ ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතමෙක් මුළු ජීවිත කාලයම දුක්ගෙනද රහත් නොවෙති. රහත් වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම්ගත යුත්තේ රහත් වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නොව අතීත භවයන්හි පුරණ ලද පාරමිතාවකුත් උවමනා බවයි. අතීත භවවලදී රහත් වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කරගෙන සිටියෝ ඉතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණිති. වර්තමාන භවයේදී රහත් වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැතියෝ කොතෙක් උත්සාහ කළාහුද ඒ ජාතියේදී රහත් නොවෙති. එය නොමෙරූ බීජයක් රෝපණය කොට කොතෙක් දිය ඉස්සත් කොතෙක් පෝර කළත් පැලයක් ඇති නොවීම මෙන් දත යුතුය. බුදුවරයන් වහන්සේ කෙනෙක් ලොව පහළ වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත් වූ උන්වහන්සේගෙන් දහම් ඇසීමෙන්මද බුදු සසුනේ පැවිදිව වත්පිළිවෙත් පිරීමෙන්ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කරගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත් වීමෙන් බුදු සසුන පරණ වත්ම වත්ම රහත් වන්නෝ අඩුවෙති. මේ බුදු සසුනේහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩුවන්නට පටන් ගත්තේ මෑතකදී නොව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීමය. ඒ බව කස්සප සංයුක්තයෙන් හා භද්දාලී සූත්‍රයෙන්ද දත හැකිය. කෝණුකෝ බන්තේ හේතුකෝ පච්චයෝ යේන පුබ්බේ අපත්තරාණි චේව සික්ඛා පදානි අහේසුං බහුතරාච භික්ඛු අඤ්ඤාය සණ්ඨහිංසු කෝපණ භන්තේ
हेतुको पच्चयो येन तरहि बहुतराणि चेव सिक्कापदानि अपत्तराच भिक्खु अन्याय संटहन्ति। मे महाकाश्यप स्थिवरयान वहन्से विसिन बुधुन वहन्सेगेन विचाल प्रश्नेकि। मे प्रश्नयम बद्धाली तेरुन वहन्सेगेन असु बव मज्जिम निकाये बद्धाली सूत्रये दैत्ये। स्वामीनी भाग्यवतुन वहन्स पेर सिकपद तिबूये टिककि एहेत बोहो भिक्षुहु रहत वूह दैन बोहो सिकपद ऐत्तेय एहेत अलुतिं रहत वान्ने टिक देनेकि। एट हेतु कवरेद यानु महाकाश्यप स्थिवरयान वहन्सेगे प्रश्नयाय। बुधुन वहन्से जीवमान कालयेदीम अलुतिं रहत्वन संख्याव अडवू बव मे प्रश्नयेन पेने। सिक्कपद वैडिवीमेन वन्ने भिक्षुन्गे प्रतिपत्तिय अडुवीम नोव वैडिवीमय। प्रतिपत्तिय वैडिवी तिबियदी रहत्वीम अडुवी यामेन एट वर्तमान प्रतिपत्तिय हर तवत् देयक् उवमना बव तेरुम गत हैकिय। ए उवमना देय नम अतीत भववलदी तिरु पारमितावय। රහත්වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේදීම අඩුවේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි। මේ බුදු සසුන දැන් බොහෝ පැරණිය। මේ සසුන ඇති වූ මුල් කාලයේදීම එක් එක් කෙනා බැගින්ද සමූහ සමූහ වශයෙන්ද රහත් වීමට හේතු සම්පත් ඇතෝ රහත්ව නිවන් දුටහ। හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇතනම් ඇත්තේ ඊට ටික දෙනෙක්ය। ලෝකයේහි නව රහතුන් දුලබ වීමෙත් රහත් වන්න වුන් දුලබ වීමෙත් හේතුව යයි। මේ භවයේදී උත්සාහ කළහොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇතෝ දැනදු නැතියයි නොකිය යුතුය। බොහෝ සෙයින් අරහත්වය සඳහා වෙරවඩන්නට දුක්ගන්නට සිත්වන්නේ තරමක්වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ටය। මේ ජාතියේ රහත් වූවත් නොවූවත් රහත්වනු පිණිස වෑයම් කරන පින්වත් වූ දැනදු නැත්තා වූ නොවෙති। ඔවුනතර මේ ජාතියේ දීම රහත් වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත්නම් ඔවුහු ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත්නම් ඒ පින්වත් වූ සව් කෙලසුන් නසා මේ ජාතියේදීම රහත්ව නිවන් දක්නාහ। එසේ උත්සාහ කරන පින්වතුන් මේ ජාතියේදී රහත් වන්නට නොපුළුවන් වූයේද ඒ උත්සාහය නිෂ්ඵල නොවන්නේය। ඒ පසු ජාතියකදී අරහත්ත්වය ලැබීමේ පාරමිතාව වන්නේය। රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන අනාගත බුදු සසුනක් ගැන බලාපොරොත්තු නොවි මේ ජාතියේදීම රහත් වීමේ බලාපොරොත්තුෙන් උත්සාහ කළ යුතුය। පැලවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය උවද ජලය නොලද හොත් නොපැලවී දිරා යන්නක් මෙන් මේ ජාතියේදී උත්සාහ කළ හොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝද උත්සාහ නොකිරීම නිසා රහත් නොවේති। වර්තමාන භවයේදී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති අනාගතයේදී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින්ද කවදා හෝ ඒ සිදු කරගත හැකිවනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුසල් කළ යුතුය। එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කරගත යුතුය। මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇති කරගත හැකිය। පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය। එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම වශයෙන්. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලබ නැත। බොහෝ දෙනෙකුන් නිවන් දකින්නේද නිවන් දක්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියනි। එබැවින් බෝධිත්‍රය පිළිබඳවම ඌ පාරමිතාව විස්තර කිරීම වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කළෙමු।
මෙය සම්පාදනය කිරීමේදී කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි කරුණු විස්තර කිරීමටද අපි හැකි පමණ උත්සාහ ගතිමු. අන් පාරමිතා පොත්වල ඇති පාඨකයන්ගේ වෙහෙසට හේතු වන වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මේට ඇතුළත් නොකලිමු. පොත මහත් කිරීමට නිෂ්ඵල දේ මේට ඇතුළු කොටද නැත. අප නිතරම උත්සාහ ගත්තේ පොත හැකිතා කුඩා කිරීමටය. මෙහි තැනින් තැන ඉතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයන් ඇත්තේය. මෛත්‍රී පාරමිතා කතාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි. මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතරද සුලබ නැත. මෛත්‍රී බුද්ධාගමයේ මූලික ධර්මයකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත් එය තේරුම් කරගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන ලෙසත් අන්‍යයන්ටත් එය කියාදී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත් මෙය කියවන පින්වතුන්ගෙන් ඉල්ලා සිටිමු. පංචශීලය හා ආජීවාෂ්ටමක ශීලය පිළිබඳ පසු කලෙකදී මා අවබෝධ කරගත් කරුණ ඇතුළත් ලිපියක්ද මෙම මුද්‍රණෙහි පළ කර ඇත. මෙයට ශාසනස්තිකාමී රේරුකාණී චන්ද විමල මහා ස්ථවර 1949 නොවැම්බර් මස 18 වන දින පුකුණ විට ශ්‍රී විනයාලංකාරාරාමයේදීය.